ඊයේ දිනේ අපේ අරිය විමුක්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු දෙයක් ඒ අවස්ථාවේ ප්‍රශ්න අහන්න බැරි නිසා අහන්නේ මේ කෙනෙකුගේ ද්වේෂයක් නිසා අත්ත් ව්‍යාපාදයති පර ව්‍යාපාදයති උභේ ව්‍යාපාදයති කියලා තමන් පීඩාවටපත් වෙනවා අන්නයි පීඩාවටපත් වෙනවා දෙදෙනාම පීඩාවටපත් වෙනවා කියලා. එතකොට එතනදී සේරිවාණිජ ජාතකයේ අවසන් ප්‍රතිඵලයක් හැටියට බුදුහිමියන්ට ගලක් පෙරලීම නිසා බුදුහිමියන්ටත් යම් තුවාලයක් සිදු වෙනවා. ඒතර එතනදී අකුසල කර්මයක් විය හැකිද එසේ නොවිය හැකිද? එසේ වූයේ. ඒ කියන්නේ අනිත් පුද්ගලයාගේ මෙතනදී අත බුදුහිමියන්ට ඒ අයටත් අරයාගේ දේශය නිසා අනිත් කෙනාගේ ද්වේෂය නිසා එතන පීඩාවටපත් වෙන අනිත් පුද්ගලයාට ඒ අකුසල කර්මයක්ම විය හැකිද පෙර? මොකක් හරි හේතුවක් නිසා ඒක වුනේ. හේතුවක් නැතුව අකුසලයක් නෙමෙයි හේතුවක්. හේතුවක්. හේතුවක් නැතුව පටිච්ච වෙන්න බෑ සම්බූතං වෙන්න බෑ. යමක් සිද්ධ වෙන්න බෑ. එහෙමයි. මොනවාම හරි හේතුවක් ලෞතර බුදුහාමුදුරුවොත් අතීතේ කරන්න ඇති. එහෙමයි. දැන් අර චුන්ද කම්මාර පුත්‍රයා අර බුරුහතු මාළුවක් දුන්නාම බුදුහාමුදුරුවෝ ඒ අතීත හේතුවන් නිසා තමයි ඒක ගත්තේ කියන එක බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ කිව්වා වෙන කිසි කෙනෙක් මේක කන්න එපා කියලා. මේක දෙන්න එපා කියලා. එහෙමයි. බුදුහාමුදුරුවන්ට යම් යම් අතීත හේතු තිබුණා හේතු 14ක් වගේ ওই ජීවිත කාලය තුල යම් යම් අහිතකර විදියට දුක් විදියට මතුණා. එහෙමයි. හේතු කෝටි ගානක් හොඳ විදියට යහපත් විදියට ආවා. එහෙමයි. අර නින්දා පහස ලැබුණේ චින්ච විමානිකාවකින් අර තව කවුද අර මේ චින්ච මානිකාව තව ආවනි මාගන්ධිය ඔය වගේ අය. එහෙමයි. ඒවත් හේතු. ඒ පෙර සංසාරේ හේතුක ඵලයක්. හේතුක ඵලයක් නැතුව හේතුවක් නැතුව ඵලයක් උපදින්න බෑ කියලාම බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙමයි. අරියතුන් වහන්සේ මේ අපේ බුදුහිමියන් වැඩවාසය කළ අති උතුම් ජේතවනාරාමය රිටිගල මහා ඒ රක්ෂිතය තුළ මහා දැවැන්ත වනාන්තරය තුළ අභිමානවත්ව තාමත් පිහිටලා තිබෙනවා. අපට බොහෝම ඔබ වහන්සේගේ දේශනා නිසා බලන්න ලැබුණා. ඒට ඇතුල් වීමේදී අපි දැක්කා භික්ෂුන් වහන්සේලා උදෙසා සකස් කරපු මහා වැව. එයාද මං හිතන්නේ පුරාවිද්‍යාවෙන් කොටසක් සකස් කරලා වගේ තිබුණා. කැඩී බිඳී ගිහිල්ලා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට රෝගී උදහාම් ප්‍රතිකාරක පුරු රෝහල අපි දැක්කා. ඒ වගේම අර ගල් රවුමකින් හදපු මම හිතන්නේ මට ඒක පැහැදිලි වුණේ තිපරි වට්ටේ කියලා. ඒ වගේ රවුම් තුනක් අපි දැක්කා. ඒ වගේම බුදුහිමියන් වැඩවාසය කරපු ඒ ස්ථානය සහ දේශනා කරපු ස්ථානය, උන්වහන්සේ සක්මන් කරපු ස්ථානය, ඒ වගේම උන්වහන්සේගේ දැකපු ආචාරමත්ම අවස්ථාව තමයි මම නම් මට ඇත්තෙම ඒක බොහොම සංවේදී. බුදුහිමියන් භාවිතා කරපු ඒ අති උතුම් වැසිකිළියේ ලෑල්ල තුළ කොටලා තිබුණේ, එහි මං හිතන්නේ ගලෙන් ඉස්මතු කරලා තිබුණේ රජමැදුර. මම හිතන හොඳම සාක්ෂියක් මම නම් දැක්ක එතනදී බුදුහිමියන් හැර මං හිතන්නේ කිසි කෙනෙකුගේ රජසපත හැරලාවා කියලා කතන්දරයක් ඉතිහාසයේ කොහෙවත් අපි අහලත් නැහැ. ඉතින් මෙන්න මේ පූජනීය ස්ථානය ගැන මෙතන ඉන්න බොහෝ දෙනෙක් මං හිතන දැකලත් නැතුව ඇති. ඔබ වහන්සේගේ දේශනා තුළින් මං මේ ළඟදී මං ජයරත්න පතිරාරච්චි පැතුමා අර ආණ්ඩුවේ දිඹුලාගල සෙල් ලිපිය ගැන එතන රජයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයකත් මහාචාර්යවරයා ප්‍රකාශ කරපු එකට එරෙහිව දැඩිව ප්‍රකාශ කළා ඇත්තේ ඔබ වහන්සේටත් ලොකු ශක්තියක් එතුම මං හිතන ප්‍රකාශ කරා. දිඹුලාගල රක්ෂිතයේ සෙල් ලිපියට වඩා මං හිතන සෙල් ලිපියක් අකුරු ලක්ෂයක සෙල් ලිපියක් තියෙන බව ප්‍රකාශ වුණා රිටිගල රක්ෂිතයේ ඔබ වහන්සේත් මං හිතන දිඹුලාගල සෙල් ලිපියට පොඩ්ඩක් ලොකු සෙල් ලිපියක් එහෙමයි තියෙනවා රිටිගල වනාන්තරයේ කැලේ පිටි ගලක එහෙමයි දිඹුලාගල වගේම ලොකු සෙල් ලිපියක් තියෙනවා. ඒක දැකපු අය කීප දෙනෙක් ඉන්නවා. හැබැයි එක වරකට වඩා ඒක දකින්න බෑ. ඒකේ ධර්මතාවය මොකක් හරි තියෙනවා. එහෙමයි. අපි රිටිගල ගන්න යනකොට ඕම ඉස්සර මේ කියන රිටිගල් සෙල් ලිපිය දැක්ක ඊට පස්සේ හොයන්න ගියාට හම්බුනේ නැහැ. බලන්න බෑ. ඒ වගේම චේතනාවෙන් ගියොත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි. ඒකත් ධර්මතාවයක් මොකක් කරේ. අරියතුන් වහන්සේ දැන් ඔය දිඹුලාගල සෙල් ලිපියත් එහෙමයි. මෙතෙක් කල් ඔය 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 කියන දිඹුලාගල ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පුරා විද්‍යාකාරයෝ හැමතැනම ඇවිද්දා.
Hebe kadwa thambu ne ne. Eka paata me dharmatave matu una gaman me dimulagala telivi tuna hataram matu una. Ehemai. Arithuna hansa mama e wanantare dakka eka bodhin wahanse namak ati parani bawa mata danuna. Ananda bodhin wahanse wiya hakida. Koi wanantare e ritigala rakshiti. Oh ritigala wanantare ara buddhamduru hitiya kudiyata me patten pahala aetha peenawa tikak abalawu me kiyanne bohoma me dura me wayo buddhawu bodhin wahanse namak e tama ananda bodhi. Ehemai. ඔබ වහන්සේ නමේ අපේ හෙළ ඉතිහාසය මතු කරලා දීලා බුද්ධ ඉතිහාසය මතු කරපු ඔබ වහන්සේටත් සිරිසත් ධර්ම දේශනා කරපු ඔබ වහන්සේට අපගේ මේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් පහන් දීර්ඝායුෂ වේවා කියලා අදිෂ්ඨාන වන්න. අවසරයි ගෞරවනීය අරහතුන් වහන්සේ මෙහි සිටින භික්ඛු භික්ඛුණී උපාසික උපාසිකා සිවණක් පිරිසගෙන් අවසරයි අප සෑම සියලු දෙනාටම ඊයේ දවසේ ලැබුණා Ape nirmala wu e pirisudu tripitakaya deka ganda e tripitakaya wagema apata ahimi welagi ape hela attuwawan liyawila tiyenne gauravaniya arahathun wahanse me singhala bhashawen e hela akuru apata danuth pahediliwa kiyawa ganna puluwan etakota buddha kaalayen warsha 456k buddha parinirvanayen pasuwa tamai bæmini tiyasaya Matuni, ඒ අවස්ථාවේ තමයි මා තුල අලුලෙනේදී මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණේ ඒ කාලේ මේ හෙළ අකුරු වලින් ග්‍රන්ථාරූඪ වෙලා තියෙන අතර අර අපිට දැනට ලැබීලා තියෙන ලංකාවේ විශාලතම සෙල්ලිපිය කියන දිඹුලාගල සෙල්ලිපිය ඔබ වහන්සේ දේශනා කළා ලියවිලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඔය දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 456කට පස්සේ මේ අකුරු වෙනස් වුණාට පස්සේ අනුරාධපුරයේ යුගයේදී ඔය ත්‍රිපිටකය ගන්ත්‍රාඩුඩ කලේ සිංහල හෙළ අකුරෙන් එහෙමයි නමුත් අර බෝසත්තුමා ජීවත් වූ යුගයේ මේ ලේඛන කලාවක් තිබුණා ඒ ලේඛන කලාවේ අකුරු වලින් තමයි එදා දිමුලාගල සෙල්ලිපියක් රිටිගල සෙල්ලිපියක් තිබුණා. ඒ වගේම මේ හෙළ අටුවත් ඒ හෙළ අකුරු වලින් තමයි ලියලා තිබුණේ. එහෙමයි. නමුත් හෙළ අටුව අද තිබුණා නම් අපිට ඒ හෙළ අකුරු කියව ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි හෙළ අටුව නැති වුණා. ඒ කාලෙම බුද්ධඝෝෂ මේ විසුද්ධි මාර්ගය කියන පොත ලිව්වට පස්සේ ලියලා අවුරුදු දෙකක් විතර යනකොට එහෙම නැත්නම් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 915ක් වෙද්දී තමයි ඔය සියලු හෙළ අටුව සියලු හෙළ අටුව එක ගොඩනැගිල්ලට එකතු කරාම සත්මහල් ප්‍රාසාදයට ඇතුන් හතක් දෙනෙකුගේ බරට තිබුත්ව ඔය හෙළ අටුව පුස්තක සියල්ල ගිනිබත් කළා ඒක නිසා ඒ අකුරුත් නැහැ ඒ වචනත් නැහැ ඒ අටුවත් නැහැ ඒ ධර්මයක් අපිට නැති වුණා එහෙමයි මගේ හැබැයි බොහෝ තැන්වල තියෙනවා විසුද්ධි මාර්ගයේ බොහෝ තැනක තියෙනවා විසුද්ධි මාර්ග අටුවවලත් තියෙනවා මෙහෙම හෙළ අටුව කොටසක් සීහල අට කතා හෙළ අට කතා කුරුන්දි විහාරයේ දිලිව්ව කුරුන්දි අට කතා මූල අට කතා මහා අට කතා ආචාර්ය අට කතා බාණක අට කතා පච්චාර්ය අට කතා මෙහෙම අටුවා කතා 17ක් ඒ මහාවිහාරේ තිබ්බා කියලා. ඒවා ඉන් බොහෝ කොටසක් බුදුහාමුදුරුව ජීවමානව ඉන්න ඒ සමකාලීනව ම මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරුව අද මාගදී භාෂාවෙන් ධර්ම දේශනාවක් කළාම ඒ මාගදී භාෂාවෙන් දේශනා කරපු ධර්මය අද අදම අද හෙටම හෙළ අටුව හැටියට සීහෙළ අටුව හැටියට කුරුඳු අට කතා හැටියට ලියලා තල්පත් වල තැන්පත් කළා. ඒකයි කළේ. එහෙමයි. ඒවා සියලු දෙනා දැන් ඔය බුදුනාලංකාරද කොහෙද කවියක් තියෙනවා දහමට සරිකොට හෙළුවෙන් පෙරකි.
මෙහෙම තියෙනවා. කන්ද පස් කන්ද කතාවකුත් තියෙනවා පංචස්කන්ධයට ඒවා අහලා බලලා කියවලා තේරුම් අරගෙන නිවනට සපැමිණි සංගතනමිකී කියලා තියෙනවා. එහෙමයි. මට පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ ගෞරවනීය රහතුන් වහන්සේ. දැන් මේ ත්‍රිපිටකය හෙලාටුවාලිය විලා වසර 2500කට වඩා ගත වෙලා තියෙද්දිත් ඒ හෙලා අකුරු අපට අදත් කියව ගන්න පුළුවන් මට්ටමින් තියෙන කොට අකුරු කියව ගන්න පුළුවන් තේරුමක කියව ගන්න ඔව් මාගදී භාෂාවෙන් නිසා මාගදී ශබ්ද සංඥා නිසා ඔව් නමුත් හෙලා අකුරු කියව ගන්න පුළුවන්කම තියෙනකොට අර ඒ කාලයට ටික කාලයක් ඉස්සරලා ලියවුණු මේ ශිලා ලේඛනවල බ්‍රාහ්මීය අක්ෂර කියව ගන්න බැරි මට්ටමක තියෙන්න තියෙන්නේ ඇයි කියලා පැහැදිලි. ඒක ඒ අවුරුදු 400 ගාන තුල මේ බ්‍රාහ්මීය අක්ෂර නාග අක්ෂර බවට පත් වුණා. පරිවර්තනය වුණා. අන්න ඒක තමයි වෙනස. දැන් ඒ ශිලා ලිපි ලියලා තියෙන්නේ ඔක්කොම ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණු බ්‍රාහ්මීය අක්ෂර. මේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ ඊට පස්සේ මේවා නාගර අක්ෂර බවට පත් වුණා. ඒකයි උනේ. ඒ වෙනස සිද්ධ වුණා. ඒ බ්‍රාහ්මී අක්ෂර නාගර අක්ෂර එතකොට ගෞරවනීය ආරක්ෂණාස කවුද භාවිතා කළේ? ලොකු දෙකොල්ලම මේවා පාවිච්චි කළා මගධ රටේ ඔය එහෙල රටේ සිංහල රටේ ඔය හැම දෙකම අකුරු පාවිච්චි කළා එක යුගයක. එහෙමයි පැහැදිලි. අපේ සිංහල භාෂාව දැනට අවුරුදු 2500කට ඉස්සර වෙලා ලියවිලා තියෙන ත්‍රිපිටකයේ තියෙන අකුරු ලොකු වෙනසක් මේ වෙනකන් 2500 වසරකට වැඩි කාලයක් සිදු වෙලා නැති අවස්ථාවක අර නාග රක්ෂර බ්‍රාහ්මී අක්ෂර එතනින්ම අවසන් වුණාද? ඒකෙම පරිවර්තනයක් තමයි. ඒ අකුරුම තමයි තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඔය දිඹුලාගල හෝ රිටිගල සෙල්ලිපියේ තියෙනම නම් ඒ අකුරුම තමයි තියෙන්නේ. බොහෝ දුරටම පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. අවුරුදු 400 ගානක් තුල පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණා. එහෙමයි පැහැදිලි. ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.